මේ කොටසෙන් ඔයාලට කරන්නේ කලමනාකරණ පාඩමේ දෙවෙනි මූලික කාර්ය වෙන සංවිධානකරණය. හරි. අපි බලමු සංවිධානකරණය කියන්නේ මොකක්ද කියලා. හරිද? දැන් සංවිධානකරණය කියන්නේ ආයතනයේ අරමුණු ආයතනයේ අරමුණු පරමාර්ථ සඵලදායි ආකාරයෙන් මුදුන් පමුණවා ගන්න සඵලදායි හා කාර්යක්ෂම ආකාරයෙන් මුදුන් පමුණවා ගන්න ඒ සංවිධානයේ සමාජිකයන් අතර සම්පත් බෙදා හැරීම බලතල බෙදා හැරීම හා වැඩ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලියයි හරිද එතකොට මේ සංවිධානකරණයේදී සම්පත් බෙදා හැරීම බලතල බෙදා හැරීම වැඩ බෙදා හැරීම ප්‍රධාන වශයෙන් සිදු වෙනවා එතකොට අපිට මේ සංවිධානකරණයේ විවිධ පියවරවල් දකින්න පුළුවන් අපි බලමු මේ සංවිධානකරණයේ ඒ පියවරවල් මොනවද කියලා හරි පළවෙනි පියවර තමයි සංවිධානකරණයේ පළවෙනි පියවර තමයි කාර්ය හඳුනා ගැනීම ඒ කියන්නේ සංවිධානයේ පරමාර්ථ ළඟා කරගන්න කරන්න ඕනේ මොනවාද අපි සංවිධානයේ පරමාර්ථ ළඟා කරගන්න කරන්න ඕන කාර්ය හඳුනා ගැනීම ඒ වගේම ඒ හඳුනාගත් කාර්ය අනුව ක්‍රියා නිර්මාණය කිරීම සිදු කරන්න ඕනේ. එතකොට සංවිධානකරණයේ පළවෙනි පියවර තමයි කාර්ය හඳුනා ගැනීම. ඊළඟ පියවර තමයි වැඩ බෙදීම. පළවෙනි පියවර කාර්ය හඳුනා ගැනීම ඊළඟ පියවර වැඩ බෙදීම. මේ වැඩ බෙදීම සිදු කරද්දී එක එක සේවකයාට පහසුවෙන් ඉටු කරන්න පුළුවන් වෙන ආකාරයට මේ සමස්ත කාර්යභාරය කුඩා සරල කොටස් වලට වෙන් කිරීම සිදු කරනවා. ඒ කියන්නේ ශ්‍රම විභජනය සිදු කරනවා. හරිද? වැඩ බෙදීමේදී කරන්නේ ඒ ව්‍යාපාර ආයතනයේ සංවිධානයේ සමස්ත කාර්යභාරය කුඩා සරල කොටස් වලට වෙන් කරලා ඒ ඒ සේවකයාට පහසුවෙන් කරන්න පුළුවන් විදිහට කුඩා සරල කොටස් වලට වෙන් කරන එක. ඒ කියන්නේ ශ්‍රම විභජනය සිදු කිරීම. ඊළඟ එක තමයි දෙපාර්තමේන්තුකරණය. දෙපාර්තමේන්තුකරණය කියන්නේ ළමයි ආයතනයක කාර්ය තුල දකින්න පුළුවන් පොදු ලක්ෂණ උපයෝගී කරගෙන රැකියා කාණ්ඩගත කිරීම. හරිද? මම මේ සංකල්ප මේ පියවර ඉස්සරහට තවත් පැහැදිලිව ඕගලන්ට විස්තර කරලා දෙන්නම්. දැන් මෙතනදී දෙපාර්තමේන්තුකරණයෙන් කියන්නේ ආයතනයක කාර්යවල ආයතනයේ තියෙන කාර්යවල දකින්න පුළුවන් පොදු ලක්ෂණ. ඒ ඒ කාර්යයන්වලට තියෙන පොදු ලක්ෂණ උපයෝගී කරගෙන රැකියා කාණ්ඩගත කිරීම. ඊළඟ එක තමයි අධිකාරය හා වගකීම පැවරීම. අධිකාරය හා වගකීම පැවරීම. ඒ කියන්නේ අධිකාරය වගකීම පැවරීම කියන්නේ එක එක කාර්යයන් කරන්න අණ කිරීම. එක එක කාර්යයන් කිරීම කරන්න හරි අණ කිරීම සඳහා හරි සම්පත් බෙදා හැරීම සඳහා ඇති අයිතිය අධිකාරිය පැවරීම හා අධිකාරිය සමගම එම කටයුත්ත සාර්ථකව ඉටු කිරීමට කළමනාකරුවන්ගේ බැඳීම වන වගකීම ගොනු කිරීමයි. හරිද? එතනදි වෙන්නේ අධිකාරය හා වගකීම පැවරීමේදී වෙන්නේ පවරපු යම් කාර්යයක් සම්පූර්ණ කරන්න පවරන ලද යම් කාර්යයක් සම්පූර්ණ කිරීම සඳහා සහකරුවන්ට විධිමත් අධිකාරය හා වගකීම් පවරා දීමේ ක්‍රියාවලිය. හරිද? අධිකාරය හා වගකීම පවරා දෙනවා ඒගොල්ලන්ට පවරපු ඒ යම් කිසි කාර්යයක් සම්පූර්ණ කිරීම සඳහා. ඊළඟ පියවර තමයි වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම. හරිද? වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීමේදී වෙන්නේ ඒ රැකියාවට අදාළව වැඩ කිරීමේ ක්‍රියා පටිපාටි පිළිබඳව මොකක්ද කුමක් කෙසේ කෙදින කරන්න ඕනෙද කියලා පැහැදිලි කිරීම. හරිද? වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම.
ඊළඟ පියවර තමයි සම්පත් බෙදා දීම. දැන් අපි මේ ඔක්කොම කරලා ඉවර වෙලා ඊළඟට සම්පත් බෙදා දීම කරන්න ඕනේ. ඒ කියන්නේ සංවිධානවල කාර්ය ඉටු කරන්න අවශ්‍ය වෙන සම්පත් අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වේලාවට ලබා දීම. අවශ්‍ය සම්පත් අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වේලාවට ලබා දීම සම්පත් බෙදා දීම යටතේ සිදු වෙනවා. ඊට පස්සේ අවසාන පියවර තමයි සමායෝජනය. සමායෝජනයේදී වෙන්නේ සංවිධානයේ පරමාර්ථ කාර්යක්ෂමව ළඟා කරගන්න වෙන්වෙන් වෙච්ච වැඩ ඒකකවල කාර්ය හා පරමාර්ථ සමෝදානිත කිරීමේ ක්‍රියාවලිය. හරිද? එතකොට සංවිධාන කරන ක්‍රියාවලියේ පියවරයන් හතක් තියෙනවා. ඒ මොනවාද? පළවෙනි එක කාර්ය හඳුනා ගැනීම. ඊට පස්සේ කාර්ය හඳුනාගත්තට පස්සේ වැඩ බෙදන්න ඕනේ. වැඩ බෙදීම. ඊළඟට දෙපාර්තමේන්තුකරණය. ඊළඟට ඒ කාර්ය ඉටු කිරීම සඳහා අධිකාරිය හා වගකීම පැවරීම කරන්න ඕනේ. ඊළඟට වැඩ කිරීමේ ප්‍රමිති ඇති කරන්න ඕනේ. ඒ වගේම මේ කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය සම්පත් අවශ්‍ය සම්පත් අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වේලාවට ලබා දීම සිදු කරන්න ඕනේ. අවසාන වශයෙන් සමායෝජනය කිරීම සිදු කරන්න ඕනේ. දැන් අපි බලමු සංවිධානකරණයේ වැදගත්කම මොකක්ද කියලා. සංවිධානකරණය දැන් ආයතනයේ අපේක්ෂිත අරමුණු පරමාර්ථ සාක්ෂාත් කරගන්න උදව්වක් වෙනවා. ආයතනය අරමුණු සාක්ෂාත් කරගන්න උදව්වක් වෙනවා සංවිධානකරණය. ඒ වගේම සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පදනමක් වැටෙනවා මේ සංවිධානකරණය නිසා. අපි පළවෙනි ක්‍රියාව විදිහට පළවෙනි කාර්ය විදිහට අපි සැලසුම් කරණය කරා. එතකොට ඊළඟ දෙවෙනි කාර්ය විදියට තමයි සංවිධානකරණය කරන්නේ. එතකොට මේ පළවෙනි කාර්ය විදියට කරපු සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පදනමක් වැටෙන එක තමයි සංවිධානකරණයේදී සිදු වෙන්නේ. මොකද සංවිධානකරණයේදී තමයි වැඩ බෙදීම, දෙපාර්තමේන්තුකරණය, අධිකාරය හා වගකීම් පැවරීම මේ වගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පදනම සකස් කරන්නේ මේ සංවිධානකරණය. ඒක හින්දා සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පදනමක් වෙනවා සංවිධානකරණය. ඊළඟට වැඩ බෙදීමෙන් ඇතිවන කාර්ය විශේෂීකරණය නිසා ඵලදායීතාවය ඉහළ නංවා ගන්න පුළුවන්. දැන් කාර්ය විශේෂීකරණය කරාම, ඒ කියන්නේ වැඩ බෙදීම කරාම ශ්‍රම විභජනය, එහෙම නැත්නම් ශ්‍රම විභජනය සිදු කරාම ඵලදායීතාවය ඉහළ නංවා ගන්න පුළුවන්. මොකද අර එක් ශ්‍රමිකයකින් ලැබෙන ඵලදාව ඉහළ නංවා ගන්න පුළුවන් වෙනෝ මේ වැඩ බෙදීම නිසා. වැඩ බෙදීම සිදු වෙන්නේ සංවිධානකරණයේදී. හරි, ඊළඟට බලතල හා වගකීම බෙදා හැරීමේ තනතුරු වලට අදාළ කාර්ය සාර්ථකව ඉටු කරගත හැකි වීම වෙනවා. බලතල වගකීම් බෙදා හැරුවාම ඒ ඒ තනතුරු වලට අදාළ කාර්යයන් සාර්ථකව ඉටු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට කාර්ය ඉටු කරන්න අවශ්‍ය සම්පත් බෙදා හැරීමේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. මේ සංවිධානකරණයේ එක පියවරක් තමයි සම්පත් බෙදා හැරීම. දැන් මේ සම්පත් බෙදා හැරිහම ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තව එකක් තමයි ආයතනයේ සියලු ක්‍රියාකාරකම් එහි පරමාර්ථ කරා යොමු කිරීම මගින් පුද්ගලයන්, කණ්ඩායම් හා දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් ඇති වෙනවා. සංවිධානකරණය තුලින් මේ පුද්ගලයන්, කණ්ඩායම්, දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් ඇතිවීම වෙනවා. ඒ වගේම මේ සංවිධානකරණය නිසා කළමනාකරණ ධූරාවලියේ සියලුම මට්ටම් අතර සංනිවේදනය පහසු වීමක් සිදු වෙනවා. ඒ වගේම මේ සංවිධානකරණය නිසා සේවක අභිප්‍රේරණ කටයුතු සඳහාත් දායක වෙනවා. ඒ වගේම වැටු වේතන කළමනාකරණ කටයුතු සඳහා මේ සංවිධානකරණය පහසුවක් වෙනවා.
දැන් අපි බලමු සාර්ථක සංවිධානකරණයකදී අවධානය යොමු කරන්න ඕන සංකල්ප මොනවද කියලා. හරි. පළවෙනි සංකල්පය තමයි නියෝග දීමේ දාමය. එහෙම නැත්නම් අණ කිරීමේ දාමය. ඒ කියන්නේ නියෝග දීමේ දාමය හෙවත් අණ කිරීමේ දාමය කියන්නේ සංවිධානයේ ඉහළ කළමනාකරණයේ ඉඳලා පහළ කළමනාකරණයේ දක්වා නොකඩුණු අධිකාරී මාර්ගය. හරිද? එහෙම නැත්නම් ඒ කියන්නේ අණ කිරීමේ දාමය කියලා කියන්නේ බලතල ඉහළ සිට පහළට ඉහළ ඉඳලා පහළට දම්වැලක් විදිහට ගලාගෙන යාමයි. මේක විධාන දීමේ දාමය කියලා ආයේ හඳුන්වනවා. ඊළඟ එක තමයි සාර්ථක සංවිධානයකරණයකදී අවධානය යොමු කරන්න ඕනේ අණ කිරීමේ ඒකීයතාවය. හරිද? අණ කිරීමේ ඒකීයතාවය කියන්නේ එක් සේවකේ එක් සුපරීක්ෂකවරයෙකුට පමණ වගකිව යුතුයි කියන මූල ධර්මය. හරිද? එතකොට මේ අණ කිරීමේ ඒකීයතාවයේ හින්දා එක් සේවකයේ එක සේවකයෙක් වග කියන්නේ එක් සුපරීක්ෂකවරයෙක්ට විතරයි. එහෙම නැත්නම් එක සේවකයෙක්ට අණ දෙන්න ඕනේ එක් ප්‍රධානියෙක් විතරයි කියන එක තමයි මේ අණ කිරීමේ ඒකීයතාවයේ දැක්වෙන්නේ. එතකොට මේ අණ කිරීමේ ඒකීයතාවය තව අණ දීමේ ඒකීයතාවය විධාන දීමේ ඒකීයතාවය කියලා හඳුන්වනවා. ඒ වගේම ඊළඟ එක තමයි පාලන අවකාශය. පාලන අවකාශය. හරිද? දැන් පාලන අවකාශය කියලා කියන්නේ එක් කළමනාකරුවෙක් ඍජුව වාර්තා කරනු ලබන සහායකයන් සංඛ්‍යාව. හරිද? එක් කළමනාකරුවෙක් ඍජුව කෙලින්ම වාර්තා කරන සහායකයන් සංඛ්‍යාව පාලන අවකාශය. එහෙම නැත්නම් පාලන චිතස්පිසිය කියලා එහෙමත් නැත්නම් කලමනාකරන අවකාශය කියලා හඳුන්වනවා. හරිද? එතකොට මේ කලමනාකරන අවකාශය පාලන අවකාශය වර්ග දෙකකට කොටස් කරන්න පුළුවන්. ඒ තමයි කලමනාකරන අවකාශය කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි පුළුල් පාලන අවකාශයයි පටු පාලන අවකාශයයි. හරිද? එතකොට පුළුල් පාලන අවකාශය කියන්නේ ළමයි එක් කලමනාකරුවෙක් ඍජුවම වාර්තා කරන සහායකයන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක තියෙනවා නම් ඒක පුළුල් පාලන අවකාශයක් කියලා හඳුන්වනවා. හරිද? එක් කළමනාකරුවෙකු ඍජුවම වාර්තා කරන සහායකයින් සංඛ්‍යාව එක කළමනාකරුවෙක්ට සහායකයින් ගොඩාක් ඉන්නවා නම් ඒක පුළුල් පාලන අවකාශයක් කියලා හඳුන්වනවා. හරිද? එතකොට මේ පුළුල් පාලන අවකාශයේ ප්‍රතිඵලයක් විදිහට පැතලි සංවිධාන ව්‍යුහයක්. ඒ කියන්නේ එක කළමනාකරුවෙකුට සහායකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට පැතලි සංවිධාන ව්‍යුහයක් නිර්මාණය වෙනවා. එතකොට සංවිධාන ධූරාවලියේ මට්ටම් සංඛ්‍යාව අඩු වෙනවා. ඒ වගේම පාලනයක් ලිහිල්. ඇයි? එක කළමනාකරුවෙක්ට සහායකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නකොට එයාට හැම සහායකයන් පිළිබඳවම දැඩි පාලනයක් ගෙන යන්න අපහසු නිසා පුළුල් පාලන අවකාශයේදී පාලනය ලිහිල් වෙනවා. ඊළඟ එක තමයි පටු පාලන අවකාශය. මේ පටු පාලන අවකාශයේදී වෙන්නේ එක් කළමනාකරුවෙක්ට ඍජුවම වාර්තා කරන සහායකයන්ගේ සංඛ්‍යාව අඩු මට්ටමක තමයි තියෙන්නේ. එතකොට එහෙනම් එක් කළමනාකරුවෙක්ට ඍජුව වාර්තා කරන සහායකයන් අඩු මට්ටමක තියෙනවා නම් ඒක පටු පාලන අවකාශයක් වෙනවා. මේ පටු පාලන අවකාශයේ හින්දා උස සංවිධාන ව්‍යුහයක් නිර්මාණය වෙනවා. එතකොට සංවිධාන ධූරාවලි මට්ටම් විශාල සංඛ්‍යාවක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ එක කළමනාකරුවෙක්ට ඍජුව වාර්තා කරන සහායකින් සංඛ්‍යාව අඩුයි. එතකොට ඒගොල්ලන්ට ඒ සහායකින් පිළිබඳව හොඳට අවධානය යොමු කරන්න පුළුවන්. ඒකින්ද මේක දැඩි පාලනයට යටත් වෙනවා.
ඊළඟ කාරණය තමයි අධිකාරය අධිකාරය එහෙම නැත්තම් බලතල අධිකාරිය හෙවත් බලතල කියන්නේ ළමයි මොකක් හරි කාර්යයක් කරන්න එහෙම නැත්තම් අණ කරන්න එහෙමත් නැත්තම් සම්පත් බෙදා හැරීම සඳහා සංවිධානයේට සංවිධානයක කළමනාකරුවෙක්ට ලැබෙන නීත්‍යානුකූල බලය එතකොට පුද්ගලයෙක්ගේ තමාගේ තත්ත්වය එහෙම නැත්තම් තනතුර තමාගේ තත්ත්වය හෝ තනතුර අනුව ලැබෙන විධිමත් අධිකාරයක් ඊට අමතරව වෙනත් මාර්ගවලින් ලැබෙන හැකියාවක් බලය කියලා අපිට හඳුන්වන්න පුළුවන් හරිද එතකොට බලය කියන්නේ කාර්යයක් තවත් අයෙක් ලවා කරවා ගන්න යම් පුද්ගලයෙක්ට තියෙන හැකියාව හරිද දැන් අපි බලමු මේ බලය ලැබෙන මූලාශ්‍ර කිහිපයක් තියෙනවා ඒ තමයි බලය ලැබෙන මූලාශ්‍ර ගත්තොත් අපි තනතුර අනුව නීත්‍යානුකූලව ලැබෙන බලය තියෙනවා නෛතික බලය අධිකාරී බලය ඊළඟට තියෙනවා විශේෂඥ බලය ආයි තියෙනවා ත්‍යාග දීම සඳහා ඇති බලය ඊළඟ එක දඬුවම් දීමට ඇති බලය ඊළඟ එක බලපෑම් කිරීමේ බලය අපි දැන් බලමු මේ මොනවද කියලා පුත්කලයට එහෙම නැත්තම් විශේෂයෙන්ම කලමනාකරුවෙක්ට ලැබෙන බලය මූලාශ්‍ර ලැබෙන බලය ලැබෙන මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදා දක්වන්න පුළුවන්. ඒ තමයි තනතුර මත ලැබෙන බලයයි පුද්ගලයා මත ලැබෙන බලයයි. එහෙමනම් තනතුර මත ලැබෙන බලය එහෙම නැත්නම් නෛතික බලය යටතේ තියෙනවා නීත්‍යානුකූල බලය. ඒ කියන්නේ තනතුර අනුව නීත්‍යානුකූලව ලැබෙන බලයයි. හරිද ඊළඟට තියෙනවා ත්‍යාග දීම සඳහා ඇති බලය තනතුර මත ලැබෙන බලයක් තමයි ත්‍යාග දීම සඳහා ඇති බලය ඒ කියන්නේ සේවකයන්ට උසස් වීම් ලබා දෙන්න ඒ වගේම ප්‍රසාද දීමනා ලබා දෙන්න වගේ ත්‍යාග පිරිනමන්න ඇති හැකියාව මත ලැබෙන බලය තමයි ත්‍යාග දීම සඳහා ඇති බලය කියන්නේ ඊළඟට දඬුවම් දීමට ඇති බලය ඒකත් ලැබෙන්නේ තනතුර මත දඬුවම් දීමට ඇති බලය කියන්නේ අනිත් අයට දඬුවම් දෙන්න ඇති හැකියාව මත ලැබෙන බලය ඒ තමයි තනතුර මත ලැබෙන බලයවත් තනතුර මත ලැබෙන බලය ඊළඟට පුද්ගලයා මත ලැබෙන බලය ගත්තොතින් අපි විශේෂඥ බලය ලැබෙන්නේ පුද්ගලයා මත ඒ කියන්නේ කලමනාකරුගේ විශේෂඥ දැනුම කුසලතා මත ලැබෙන බලය තමයි විශේෂඥ බලය කියලා කියන්නේ ඊට පස්සේ තියෙනවා ප්‍රතාපවත් ගති ලක්ෂණ මතින් ඇතිවන බලය හරිද ප්‍රතාපවත් ගති ලක්ෂණ ඒ කියන්නේ බලපෑම් කිරීමේ බලය හරිද බලපෑම් කිරීමේ බලය කියන්නේ යාගේ තියෙන ගති ලක්ෂණ ප්‍රතාපවත් ගති ලක්ෂණ නිසා ඇති වෙන බලය ඒ වගේම තොරතුරු මත ලැබෙන බලය කියන්නේ තොරතුරු වල හිමිකාරත්වය මත යම් කිසි තොරතුරක් එයාට හිමි වෙනවා නම් ඒ හිමිකාරත්වය මත ලැබෙන බලය. ඒ වගේම පුත්කලයා මත ලැබෙන තව බලයක් විදියට කියන්න පුළුවන් අපිට පෞරුෂත්ව බලය. පෞරුෂත්වය කියන්නේ යා ඒ පුත්කලයාගේ තියෙන ආකර්ෂණීය ලක්ෂණ මත හිමිවන බලය. ඒ වගේම අනුහස් බලය. අනුහස් බලය කියන්නේ ළමයි ගරුත්වයට ලක්වීමේ ජනිත වෙන බලය. සංවිධානකරණයේදී අවධානය යොමු කරන තවත් සංකල්පයක් විදිහට අපිට ගන්න පුළුවන් මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය හරි එතකොට අධිකාරිය එහෙම නැත්නම් බලතල පවරලා තියෙන ආකාරය අනුව ආයතන මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය කියන ලෙස හඳුනා ගන්න පුළුවන් හරිද එතකොට මධ්‍යගතකරණය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු මධ්‍යගතකරණය කියන්නේ
ආයතනයේ තීරණ ගන්න සියලුම බලතල ඒ ආයතනයේ ඉහළ කළමනාකරණය මත කේන්ද්‍රගත වීම මධ්‍යගත කරන්නේ කියලා හඳුන්වනවා. හරිද? ආයතනයේ තීරණ ගන්න සියලු බලතල ආයතනයේ තීරණයක් ගන්නවා නම් ඒ හැම බලතලයක්ම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඉහළ කළමනාකරණය මත. ඒ කියන්නේ අණකිරීමේ දාමයේ ඉහළ කළමනාකරණ මට්ටම් සමීපයේ තීරණ ගැනීමේ බලතල රඳවා ගැනීමයි. එතකොට ඉහළ කළමනාකරණය තමයි මධ්‍යගතකරණයේදී තීරණ ගන්නෙ. අපි බලමු මේ මධ්‍යගතකරණයේ වාසි සීමා මොනවාද කියලා. හරි. දැන් මධ්‍යගතකරණයේ වාසි විදියට අපිට ගන්න පුළුවන් තීරණ ගැනීම වේගවත් වීම. මොකද මේ මධ්‍යගතකරණයේදී සියලුම බලතල තීරණ ගැනීමේ බලතල සියල්ලක්ම තියෙන්නේ ඉහළ කළමනාකරණයේ. එතකොට ඉහළ කළමනාකරණය ගන්න තීරණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකින්ද එයාලට ඉක්මනින් තීරණ ගන්න පුළුවන්. තීරණ ගැනීම වේගවත් වෙනවා. ඒ වගේම තීරණවල ඒකීයත්වයක් පවතිනවා. තීරණ වෙනස් වෙන්නේ නැහැ. මේ තීරණ ඒකීයව පවතිනවා. ඒ වගේම පාලන කාර්ය පහසුයි. පාලන කාර්ය පහසු වෙනවා. ඇයි? අනිත් පාර්ශ්වයන් ඒ සඳහා සම්බන්ධ වෙන්නේ නැති නිසා. ඒ වගේම සන්නිවේදනයේ පහසු වීම, පිරිවැය අඩුවීම වගේ වාසි මධ්‍යගතකරණය නිසා ඇති වෙනවා. දැන් අපි බලුවොත් මධ්‍යගතකරණයේ අවාසි මොනවද කියලා. මධ්‍යගතකරණයේ තීරණ ක්‍රියාත්මක කිරීම අපහසුයි. මොකද මේකෙදි ඉහළ කළමනාකරණය තමයි තීරණ ගන්නෙ. එතකොට පහළ කළමනාකරණයේ පහළ මට්ටමේ පුද්ගලයන්ගේ සහභාගීත්වයක් වෙන්නේ නැහැ. ඒ අය එතකොට මේ ඉහළ කළමනාකරණයේ විසින් ගන්න තීරණයට අකමැති වුණොත් ඒ තීරණය ක්‍රියාත්මක කරන්න අපහසු වෙනවා. ඒ වගේම පහළ මට්ටමේ සේවකයින් මේ සඳහා සහභාගී කරවා ගන්නේ නැති හින්දා සේවක අභිප්‍රේරණය පහළ යාම, ඒ වගේම සේවක අතෘප්තිය වර්ධනය වීම මධ්‍යගතකරණයේ සීමා විදියට අපිට දකින්න පුළුවන්. ඒ වගේම වඩා සාර්ථක තීරණ ගැනීමේ ඉඩකඩ ඇහිරීමත් මෙහිදී සිදුවෙනවා. මොකද ගොඩක් කට්ටිය එකතු වෙලා නිවැරදි තීරණයක් ගන්නවට වඩා මෙතනදි වෙන්නේ ඉහළ කළමනාකරණය මගින් ගන්න තීරණයම ක්‍රියාත්මක කරන එක. එතකොට වඩා සාර්ථක තීරණයක් ගන්න තිබ්බ ඉඩකඩ ඇහිරෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු විමධ්‍යගතකරණය කියන්නේ මොකක්ද කියලා. විමධ්‍යගතකරණය කියන්නේ ආයතනයක තීරණ ගැනීමේ බලතල ඉහළ කළමනාකරණයේ ඉඳලා පහළ කළමනාකරණයේ වෙත පැවරීම විමධ්‍යගතකරණය. හරිද? එතකොට මේ විමධ්‍යගතකරණයේදී ඉහළ කළමනාකරණයේ ඉඳලා පහළ කළමනාකරණයට තීරණ ගැනීමේ බලතල පැවරීමක් සිදු වෙනවා. හරිද? එතකොට මේ විමධ්‍යගතකරණයේ වාසි අවාසි මොනවද කියලා අපි බලමු. විමධ්‍යගතකරණය නිසා මේ ඉහළ කළමනාකරණයේ කාර්යභාරය අඩුවීමක් වෙනවා. හරිද? එතකොට දැන් ඉහළ කළමනාකරණයේ විසින් තනියම නෙමේ තීරණ ගන්නෙ, පහළ කළමනාකරණයටත් මේ තීරණ ගැනීම බලතල පවරනවා. එතකොට ඉහළ කළමනාකරණය තනිව කරනවට වඩා ඒක බෙදාගෙන කරනකොට ඉහළ කළමනාකරණයේ තියෙන කාර්යභාරය අඩු වෙනවා විමධ්‍යගතකරණය නිසා. ඒ වගේම ගුණාත්මක තීරණ ගන්න පුළුවන් වෙනවා. සියලුම පාර්ශ්වයන් සම්බන්ධ වෙන හින්දා ඉහළ කළමනාකරණයේ ඉඳලා පහළ කළමනාකරණයට ගුණාත්මක තීරණයක් ගන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඒ වගේම මේ විමධ්‍යගතකරණය තුලින් ගන්න තීරණ ක්‍රියාවට නැංවීම හරිම පහසුයි. ඇයි? ඒ සඳහා ඉහළ කළමනාකරණයත් පහළ කළමනාකරණයත් සහභාගී වෙලා තියෙන නිසා. ඒ වගේම යටත් සේවකයන් සංවර්ධනය වීම, සේවක අභිප්‍රේරණය ඉහළ යාම හා තෘප්තිය වර්ධනය වීම වගේ වාසිත් අපිට මේ විමධ්‍යගතකරණය නිසා
ඇති වෙනවා ඒ වගේම මේ විමධ්‍යගත කරන්නේ සීමා අවාසි විදිහට අපිට දකින්න පුළුවන් තීරණ ගැනීම ප්‍රමාද වීම මොකද මේ කලමනාකරණ මට්ටම් සියල්ලම සහභාගී වෙන නිසා ඒ විමධ්‍යගත කරන්නේදී තීරණ ගැනීම ප්‍රමාද වීම අවාසියක් විදිහට අපිට දකින්න පුළුවන් ඒ වගේම පිරිවැය වැඩි වෙන්න ඉඩකඩ වැඩි ඒ වගේම උසස් වීම ලබා දෙද්දී උසස් වීම ලබා දෙන්නේ කාටද ඒ වගේ උසස් වීම ලබා දීමේදී ගැටලු පැන නගින්න පුළුවන් මේ විමධ්‍යගතකරණය නිසා දැන් බලමු සංවිධාන ව්‍යුහයක් කියන්නේ මොකක්ද සංවිධාන ව්‍යුහයක් කියන්නේ ආයතනයේ තියෙන විවිධ අංශ තනතුරු කොටස් අතර අන්තර් සම්බන්ධතාවයක් ඇතිවන ආකාරයේ පිළියෙල කරලා තියෙන සැකිල්ලක් ඊළඟට ආයතනයේ තනතුරු කාර්ය බලතල වගකීම් වගවීම් ආදී බෙදিলা ගිහිල්ලා තියෙන්නේ කොහොමද සමායෝජනය වෙලා තියෙන ආකාරය සංවිධාන ව්‍යුහය කියලා හඳුන්වන්න පුළුවන් දැන් මම මේ කලින් ඔයාලට කියලා දුන්නා සංවිධාන ව්‍යුහයකින් දැක්වෙන මූලධර්ම මොනවාදේ මූලධර්ම අනකිරීමේ ඒකීයත්වය ඊළඟට නියෝග දීමේ දාමය පාලන අවකාශය මධ්‍යගතකරණය හෝ විමධ්‍යගතකරණය ඊට පස්සේ රැකියා විශේෂකරණය නීති රීති හා ක්‍රියා පටිපාටි සමායෝජනය දූරාවලිය ඊළඟට අපි බලමු සංවිධාන සටහනක් ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා අපිට සංවිධාන සටහනක් ඉදිරිපත් කරන්න පුළුවන් සිරස් සංවිධාන සටහනක් විදිහට ඒ වගේම තිරස් සංවිධාන සටහනක් විදිහට එහෙම නැත්නම් චක්‍රීය සංවිධාන සටහනක් විදිහට සංවිධාන සටහනක් ආයතනයකට තමන්ගේ සංවිධාන සටහන ප්‍රධාන ආකාර තුනකින් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ මොනවාද සිරස් සංවිධාන සටහන තිරස් සංවිධාන සටහන චක්‍රීය සංවිධාන සටහන කියලා හරි සිරස් සංවිධාන සටහනේදී සිදුවෙන්නේ ඉහළ සිට පහළට තනතුරු එහෙම නැත්නම් අංශ ගලා යන ආකාරයට දැන් මේ රූප සටහනේ පේනවා සිරස් සංවිධාන සටහනේ තියෙන්නේ ඉහළ ඉඳලා පහළට තනතුරු ගලාගෙන යන ආකාරයට ඉහළින්ම කලමනාකාර අධ්‍යක්ෂක ඉන්නෝ ඒ කලමනාකාර අධ්‍යක්ෂක යටතේ මෙහෙයුම් කලමනාකරු මූල්‍ය කලමනාකරු ඉන්නවා ඊට පස්සේ මේ මෙහෙයුම් කලමනාකරු මූල්‍ය කලමනාකරු යටතේ තවත් සුපරීක්ෂක තත්ත්වපාලක ඒ වගේම මූල්‍ය ගණකාදී ගණකාධිකාරී පිරිවැය ගණකාධිකාරී කියන තනතුරු තියෙනවා එතකොට සිරස් සංවිධාන සටහනක සිදුවෙන්නේ ඉහළ ඉඳලා පහළට තනතුරු ගලා යන ආකාරයට ඊළඟට තිරස් සංවිධාන සටහනක් ඉදිරිපත් කරෝති තිරස් සංවිධාන සටහනයකදී වෙන්නේ වමේ ඉඳලා දකුණට තනතුරු එහෙමත් නැත්නම් අංශ ගලා යන ආකාරය හරිද වමේ ඉඳලා දකුණට තොරතුරු තනතුරු ගලා යන ආකාරයට සිරස් සංවිධාන සටහනේ වෙන්නේ ඉහළ සිට පහළට තිරස් සංවිධාන සටහනේ සිදුවෙන්නේ වමේ සිට දකුණට ඊට පස්සේ චක්‍රීය ප්‍රවාහ සටහනක් ගත්තොතින් චක්‍රීය ප්‍රවාහ සටහනකදී සිදුවෙන්නේ වෘත්තයක ආකාරයට තනතුරු පිහිටවන ආකාරය වෘත්තයක ආකාරයට තනතුරු පිහිටනවා එතකොට මේ වෘත්තයක ආකාරයේ මේ වෘත්තයේ මැදින් ඉන්නවා කලමනාකරන අධ්‍යක්ෂක ඊට පස්සේ ඒ කලමනාකරන අධ්‍යක්ෂක යටතේ ඉන්න මූල්‍ය කලමනාකරු මෙහෙයුම් කලමනාකරු ඒ කට්ටිය යටතේ ඉන්නවා මූල්‍ය ගණකාධිකාරී පිරිවැය ගණකාධිකාරී සුපරීක්ෂක තත්ත්වපාලක දැන් මේ එකම සට එකම සටහන තමයි මේ සිරස් තිරස් චක්‍රීය විදිහට දක්වලා තියෙන්නේ එහෙනම් සංවිධාන සටහනක් ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා ඒ මොනවාද සිරස් සංවිධාන සටහන ඉහළ ඉඳලා පහළට තනතුරු ගලා යන ආකාරයට දෙවෙනි එක තිරස් සංවිධාන සටහන ඒ කියන්නේ වමේ ඉඳලා දකුණට තනතුරු ගලා යන ආකාරයට ඉදිරිපත් කිරීම තුන්වෙනි එක තමයි චක්‍රීය සංවිධාන සටහන ඒ කියන්නේ වෘත්තයක ආකාරයට තනතුරු වෘත්තයක ආකාරයට තනතුරු එහෙම නැත්නම් අංශ පිහිටුවන ආකාරය
දැන් අපි මේ සංවිධාන සටහන් ගත්තාම විධිමත් සංවිධානයක විධිමත් සංවිධානයක තනතුරු කාර්ය බලතල වගකීම් කියන දේවල් බෙදිලා ගිහින් තියෙන ආකාරය විධිමත් සංවිධාන ව්‍යුහයකින් හා සංවිධාන සටහනකින් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වුණත් ආයතනයේ අවිධිමත් සංවිධාන සම්බන්ධතා ඒ විදිහට පෙන්눔 කරන්න බැහැ. එතකොට මේ අවිධිමත් සංවිධානයක් කියන්නේ විධිමත් සංවිධාන තුල සංවිධානමය සමාජිකයන් අතර ඇතිවන අන්තර් සම්බන්ධතාවල සමීපභාවය හා පොදු අවශ්‍යතා හේතු කොටගෙන निराයාසයෙන්ම බිහිවන ඒවා. එතකොට මේවට කියන්න පුළුවන් අවිධිමත් කණ්ඩායම් කියලා. අවිධිමත් කණ්ඩායම් වලට තමයි අවිධිමත් කණ්ඩායම් කියලාත් අපි භාවිතා කරනවා. එතකොට මේ අවිධිමත් කණ්ඩායම් වල විධිමත් කණ්ඩායම් කිහිපයක සමාජිකයන් උනත් අයත් වෙන්න පුළුවන්. ඒ වගේම විධිමත් සංවිධානයක් තුල අවිධිමත් සංවිධාන බිහිවෙන බව ඒවයි ක්‍රියාකාරීත්වය ආයතනයේ පැවැත්මට ඒ වගේම ආයතනයේ වර්ධනයටත් හේතු වෙනවා. ඒ වගේම කලමනාකරුවන් විසින් අවබෝධ කරගන්න ඒ බව අවබෝධ කරගන්න ඕනේ. එම නිසාම අවිධිමත් සංවිධානවල අරමුණ පිළිබඳවත් ඒවා විධිමත් සංවිධානයේ අරමුණ හා සම්බන්ධ වෙන ආකාරය පිළිබඳවත් විමසා බලන්න ඕනේ. එහෙනම් සංවිධානකරණයේ කොටස මෙතනින් ඉවරයි. එතකොට සංවිධානකරණය ගැන අපි මේ කොටසෙන් කරා. ඊළඟට අපි බලමු තුන්වෙනි කලමනාකරණ ක්‍රියාවලියේ කර්මනාකරණ කාර්යයන්වල තුන්වෙනි කාර්ය වන මෙහෙවීම කියන කාර්ය ඊළඟ කොටසින් අපි සාකච්ඡා කරමු.